අපි විශ්වාස කරනවා මේ අවස්ථාවේ ඉතාමත් වැදගත් වෙනවා ඊ සමාජයක් පිළිබඳව සාකච්ඡා කරන්න කටයුතු සිදු කිරීම. අපි අවුරුදු 10 ගාණක් ඉතිහාසය දිහා බලද්දී අපිට පැහැදිලිව පේනවා කෘෂිකාර්මික ආර්ථිකමයක් තිබ්බා. ඒ වගේම මේ ආර්ථික ක්‍රමයට ගැළපෙන ඒ සමාජ ආර්ථිකයට ගැළපෙන විවිධ උපව්‍යුහයන් තිබුණා. නමුත් අපි අත් දකින්න අවුරුදු 400කට 500කට පමණ ප්‍රථම කාර්මික විප්ලවයේ සිදුවීමත් සමග ඒ රෝදේසා වාස් පැංචිම එකතු වීමත් සමග ඇති වූ සමාජ විප්ලවය තුළින් අලුත් ආර්ථිකයක් අලුත් සමාජයක් ඒ කාර්මික යුගයක් බිහි වෙන්න පටන් ගන්නවා. මේ තුල නාගරිකකරණය ඇතිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිහිවීම ධනවාදී ආර්ථික ක්‍රමයක් ලෙස බිහිවීම ධනවාදයට එරෙහිව සමාජවාදී න්‍යායන් බිහිවීම මේ යුගය තුල මානව වර්ගය අත්දකිනවා. ඒ වගේම දුම්රිය බිහිවීම ගුවන් යානා බිහිවීම ජාත්‍යන්තර සම්බන්දතා දියුණු වීම මුද්‍රණ ශිල්පය දියුණු වීම විදුලි බලය යොදා ගැනීම දුරකථනය බිහිවීම රූපවාහිනිය බිහිවීම වැනි දේවල් අපිට අත්දකින්න ලැබෙන්නේ මේ සමාජ ආර්ථික රටාව තුළ. ඒ වගේම ගෝත්‍රික සටන් ක්‍රමවලට සීමා වූ මිනිස් වර්ගය ලෝකය බෙදා ගන්නට රටවල් අතර යුද්ධ කරන්නට කටයුතු කිරීමත් මේ කාර්මීකරණය වෙච්ච යුගය තුළ අපි අත්දකිනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී ඉතාමත්ම අවාසනාවන්ත ජයග්‍රහණ ලැබූ දෙවන ලෝක යුද්ධයෙන් අපි ඒ කාර්මීකරණ යුගය පිළිබඳ අමිහිරි අත්දැකීම් එක්තරා විදිහක ලැබමින් පවතිනවා. මේ විදිහට ලෝකය බෙදා ගැනීමට සටන් කරපු අධිරාජ්‍යවාදීන් මේ ලෝකය බෙදා ගැනීමේ සටන පිළිබඳව අලුත් විදිහට කල්පනා කරලා ලෝකය බෙදා ගැනීම නවත්වලා අනිත් ලෝකයන් බෙදා ගන්නට, ඒ කියන්නේ සක්වල තරණය කරන්න පෙළඹෙනවා. ඒ අනුව හඳමතර ගමන් කිරීම, අඟහරු ලෝකෙ වෙතට යාම වැනි ක්‍රියාමාර්ග තුලින් ලෝකය වෙනත් ක්‍රියාමාර්ගයකට යොමු වීම අපි පැහැදිලිව දකිනවා. මේ තුල අපි විශේෂයෙන්ම දකිනවා සංනිවේදන තාක්ෂණයත්, ඒ වගේම පරිගණක තාක්ෂණයත් ඉතා විශාල ලෙස දියුණු වීමක්. ඒ සඳහා විශාල ලෙස පර්යේෂණ සඳහා මුදල් යොමු කරන්නට දියුණු රටවල් උත්සාහ ගන්නවා. මේකේ ප්‍රතිඵලයක් හැටියට සංනිවේදන තාක්ෂණයත් පරිගණක තාක්ෂණයත් දියුණු වෙනා වගේම ඒ පරිගණක තාක්ෂණයත් සංනිවේදන තාක්ෂණයත් එකතු වෙලා අලුත් සමාජ විප්ලවයක් ඇති කරන බව අපිට පැහැදිලිව දක්නට පුළුවන් වෙනවා. ඒ අනුව මේ පසුකාලීනව පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, දුරකථන හා බැඳිලා තිබෙන සංනිවේදන තාක්ෂණය එකතු වෙලා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණයක් නැත්නම් අද අපි කතා කරන මේ ICT Information and Communication Technology ලෝකෙට බිහි වෙනවා. ඒකම අපි දකිනවා පසුගිය දශකයේ තුල දශක කිහිපය තුල අන්තර්ජාලය බිහිවීමත් ඒ සමගම ලෝක ව්‍යාප්ත වෙබ් පිටු නිර්මාණය වීමත් සමග ලෝකය පිළිබඳ අපි කල්පනා කරන විදිය, වැඩ කරන විදිය වෙනස් වෙනට පටන් ගන්නවා. මේ අනුව අද අපි ජීවත් වෙන සමාජය ඉතාමත්ම සංකීර්ණ සමාජ රටාවක් ඇවිල්ලා ගෝලීයකරණ පරිසරයක් නිර්මාණය වෙලා ඒ වගේම තොරතුරු මත පදනම් වෙච්ච දැනුම මත පදනම් වෙච්ච සමාජයක් බිහි වෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික සමාජයෙන් එහාට ගියපු මානව වර්ගයා කාර්මික යුගයකට ඇවිල්ලා අද එයින් එහාට ගිහිල්ලා අද තොරතුරු මත පදනම් වෙච්ච දැනුම මත පදනම් වෙච්ච ඒ ඩිජිටල් සමාජයකට යොමු වෙමින් පවතිනවා. මේ අවස්ථාවේදී අපි පැහැදිලිව දකිනවා සංස්කෘතිමය ගැටලුවක්, සංස්කෘතිමය අරමුදයක්. මොකද අපි ජීවත් වුණ යුගවලදී අපිට තපෑල දැකපු අපිට අද ඉලෙක්ට්‍රොනික තපෑලක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි සෞඛ්‍ය පිළිබඳ කතා කළා අද ඉලෙක්ට්‍රොනික සෞඛ්‍යයක් නිර්මාණය වෙමින් පවතිනවා. අපිට අද රාජ්‍ය ක්‍රම වෙනුවට ඉලෙක්ට්‍රොනික රාජ්‍ය ක්‍රම නිර්මාණය වෙමින් පවතිනවා. මේ විදිහට අද ඉතාමත්ම සංකීර්ණ වූ අලුත් සමාජ රටාවක්, අලුත් සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. එදා කෘෂිකාර්මික සමාජයකදී අපේ මූලික අවශ්‍යතාවයන් උනේ වතුර, ආහාර, සෞඛ්‍ය වැනි මූලික දේවල්. නමුත් කාර්මීකරණයත් එක්ක ඒ අවශ්‍යතාවයන්ට අමතරව විශේෂයෙන්ම යටිතල පහසුකම්, මහා මාර්ග, ඒ වගේම දුරකථන වගේ පහසුකම් ලබා ගැනීම මිනිසාගේ අවශ්‍යතාවයන් බටපත් වුණා. නමුත් අද මේ තොරතුරු යුගයක් බිහි වෙද්දී ඒ කෘෂිකර්ම යුගයේ තිබිච්ච අවශ්‍යතාවයන්, ඒ වගේම කාර්මික යුගයේ තිබිච්ච අවශ්‍යතාවයන් ඒ විදිහටම අවශ්‍ය වෙනවා. වගේම ඊට අමතරව දැනුම හා තොරතුරු පිළිබඳව දැඩි ඕනකමක්, දැඩි අවශ්‍යතාවයක් ලෝකයේ නිර්මාණය වෙමින් පවතිනවා. අද මේ නිර්මාණය වෙලා තියෙන ඒ නව තත්ත්වයන්ට මුහුණ දීමේදී ලෝක නායකයින්ට, රටවල් වල නායකයින්ට, ප්‍රාදේශීය නායකයින්ට තමන් රට පාලනය කරන විදිය, ඒ ප්‍රදේශය පාලනය කරන විදිය පිළිබඳව අලුතෙන් කල්පනා කරන්න සිද්ධ වෙලා තිබෙනවා.